බුද්ධන් දම්මන් සංහන් නමස්සාම සුවත්තිහෝතු උතුම් බුද්ධ ධම්ම සංහ යන තුනරුවන්ට නමස්කාරවේවා ඒ සත්‍යානු භාවයෙන් සැමට සෙත්වේවා ගරුතර මහා සංගරත්නයෙන් අවසරයි සැදැහැති කාරුණික පිනතුනි. ලක්හඩ සිතනිවන්න බුදුබන්න තවත් අසරිමත් දම් දෙසුමක් සමගින් ඔබ මෙසේ ඒ ආත්මික වෙනවා. ඉතිං අද දවසේදී ඔබට ඉතාමත්ම අර්තාන්විත ධර්මකාරණා රාශියක් ස්වාමින් වහන්සේ විසින් කියල දෙන්නට බලාපොරොත්තු වෙනවා. එසේනම් මෙතැන් සිට ලක්ඩ සිතනිවන්න බුදුබන්න තුළින් ඔබේ සිතනිවා ගන්නා හැටියට අපි. ආරාධනා කරනවා සෙදැහවතුනි අද මෙම ධර්මාණු ශාසනාවට මාතෘකාව හැටිටත බාගත ගාතාව ධම්ම පදයෙන් උපුටා ගත්ත ගාථාවක් නැතම්මාතා පිතා කයිරා අන්‍යෙ වාපිච්ච ඥාතකා සම්මා පණහිතන් චිත්තං සේය සෝනන් තතෝකාර කුමක්ද ඉන්න දහස්වෙන්නේ තමන්ගේ හිතහදාගන්න වැඩ පිළිවෙල තමන්ගේ හිතහදාගන්න කටයුත්ත අම්මට තාත්තට කරල දෙන්න පුළුවන් එකක් නෙමේ. වෙන ඥාති පිරිසකට කරල දෙන්න පුළුවන් එකකුත් නෙවෙේ. තමන්ගේ හිතහදාගැනීමේ කටයුත්ත තමන් විසින්ම කරගත යුතු දෙයක්. ඉතින් බුදුරජාණන් වහන්සගේ ධරමය තුළින් කතා කරන්නේ තමා විසින් තමාව හඳුනාගෙන තමාගේ සිතේ දියුණුව තමාවිසින්ම ඇති කරගන්න ක්‍රමයක්. තමාගේ චිත්ත දියුණුවට තමයි ධරමයක් තිබෙන්නේ. එතකොට ඒ ධර්මයෙන් ලැබෙන උපකාරය වෙනදයකින් ලැබෙන්නේ. අපේ ජීවිතවල උත්පත්තියේ සිට මරණය දක්වා ගත් කල ඒඒ වයස්වලට අනුව අපිට මුණගැහෙන අය, අපේ ජීවිතේ විවිධ කටයතුවලදී. අපිට පිහිට වෙනවා උදව් උපකාර කරනවා. නමුත් ඔබම හිතල බලන්න ඔබේ හිත හදාගැනීමේදී. ඔබට කොයිතරං මිලමුදල් දේපලවස්තුව තිබ්බත් පිරිවර හිටියත්. ඔබට මොනතරම් දැනවගත්කන් තිබ්බත්. ඔබේ හිතහදාගැනීමේදී මුල්වෙන්ඩෝන කවුද. ඔබමයි හිතක් අවුල්ලුනාට පස්සේ, අනිත්තායට ඔබ වෙනුවෙන් උපදෙස් දෙන්න පුළුවන් ඔයා හිතන රක්කරගන්න එපාන හිතහදාගන්න බලන හිතහදාගන්න බලන්න කියලා. නමුත් හිතහදාගන්න කියල බාහිරින් උපදෙස් ලැබුණට හිතහදා ගැනීමේ වගකීම පැවරන්නේ කාටද තමන්ටමයි. කොටින්ම බුදුරජාණන් වහන්සේ පවා උපදෙස් ලබාදීමක් තමයිඉක්කලේ න්න මෙහෙමයි හිත හදාගෙ කළ උන්වහන්ස ධර්මය දේශනා කළ. එතකොටට එම ධරමකාරණාවලට අනුව හිතපු හිතන අය තමයි. තම තමන්ගේ හිත හදාගත් එනන් එදත් එහෙමයි අදත් එහෙමයි මින් ඉදිරියටත් එහෙමයි. එහළ අදපි කතා කරමු කොහොමත මේ හිත හදාගත යුත්තේ. හිත හදාගැනීම ගැන කතාකිරීමේ දී හිත අවුල්වීම ගැනත් කතා නොකරම බැයි. ඔබ හිතන්නේ වර්තමාන ජීවත්වන බිලියන හතයි දස්සම නමයක් පමණවන ලෝක ජනගහනේ හිත හදාගත්ත අය හිතේ අවුල් නැති අය කොච්චරඉදී කලද හිතන්න ඔබ ඔබ ජීවත්වන පරිසරයට අනුව කියේ අපහෝ අපේ රටවල්ල වල නම් ඒ ගැන කතා කල වැඩක් නෑ හැම අතින්ම දුක තමයි දුක තමයි දුක තමයි කියලා කියයි ඒ අපි අපේ ජීවත් වන පරිසරයට අනුව අපේ පිඩාවට අනු අපි ලබා දෙන පිළිතුරු මමේ මෑතක මගේ සහෝදරයෙක් වටහිර ප්‍රධානම රටක ජීවත්වෙනවා එ අයක කතා කළා කතා කල් අපේ මේ රටේ පවතින වර්තමාන පසුබිීම තමයි අපිටිකක් කතා කලේ මංකිව්ව අයිතිං ඒකට ඔය රටවල් ඔල මිනිස්සු මානසිකව සතුටෙන් කටයුතු කරනවා නේද මූලික යටතැල පහසුකක් අරු දෙයක් ඇති නිසා කියලා අදහස් කරන කොට මගේ සහෝදරය පවසනවා ඒක ස්වාමින් වහන්සේට පෙනෙන විදිහ ඒක ස්වාමින් වහන්සේ දකින විදිහ නමුත් මේ රටවල්ොල මිනිස්සු යටිතල්ල පහසුකංවලින් අපහසුතාවයට පත් නොවුනට පුදුම මානසික විඳවිල්ලක් විදවනවා විවිධ මානසික මට්ටන් තිබෙන අපි ජීවත්වන පරිසරවල හිතක් අවුල්ලුනාට පස්සේ මගේ හිත අවල්ලුනා කියලා අපි තේරුම් ගන්න. ඇයි අපිහම තේරුම්ගන්නේ අපිට හිතන්නට පුළුවන් ධර්මයක් ලැබිලා තිබෙන නිසා. එතකොට මගේ සහෝදරෑ කියනවා. මේ රටවල්ලු අපි මේ ජීවත්වන බටහිර රටවල්වල හිතක් අවුල්ලුනාට පස්ස හිත අවුල් වෙලා කියලා තේරුම් ගන්ඩ සාධකයක් නෑ. හැම දෙයක්ම දෙවී අන්ට පාරදීලා. හිත හැදුනත් ඒකට දෙවියමුල් වෙනවා හිත දූසනය වුනත් දෙවියමුල් වෙනවා. සතුටත් දෙවිය මුල් වවා දුකටත් දෙවිය මුල් වෙනවා. හැම දෙයක්ම දෙවියන් මත්තට දාලා. මිනිස්සුන්ගේ චින්තන රටහා වැහිල ගිහිල්ල. ඒ නිසා මේ රටවල්ල මිනිස්සුන්ට අවුලක් වුණුත් තැතැන්විට ඒ අවුල ජීවිත හානිවලින් තම යවසන් වෙන්නේ. හරජයට මානසික ප්‍රශ්න තියෙනවා හරියට තියෙනවා. පට පැෙන ලෝක නමේ අපි දකින ලෝක නෙමී කියල මව දැනුවත් කළලා. එටිමම කල්පනා කලා අපි යමක් ගැන බාහිරින් දැකිනදේ නෙමේ අභ්‍යන්තරයේ තුළ තිබෙන්නේ. දැන් බලන්න මේ පවතින වසංගත තත්ත්වයත් සමගම ලෝක මිනිස්සුන්ගේ යහපත් මානිසිකත්වය. කෙලිලොල් මානිස්කත්වය. නිදහස් මහනිසිකත්වය පුදුම් විදිහට හිරවුණා හිරවෙලා මිනිස්සු. න ලොග්වන් කොවිල්ට ලෝක ලොග ඩන් කොනට මිනිසුන්ගේ හිත්තමයි ලොග් ඩවන් වුනේ. එට ලෝකයේ පුරා මිනිස්සුන්ගේ මානසික අක්‍රමිකතාවන් මානසික ආතතන් මනවවිද්‍යාවේදී හඳුන්වන්නේ ක්‍රමත අක්‍රමිකතා කියලා ස් ිසෝඩස් කියලා හඳුනවා තරම මේ ට්‍රෙස්් ඩිසෝඩස් කියන මට්ටම. කළමත අක්‍රමි කතා අපිට තවත් තේරණ සරල වචනයෙන් කිවුත් මේ මානසික ආතතිය වැනි තත්ත්වයන් පුදුම් විදිහට ලෝකයේ පුරාධැන්දැන් වර්ධනය වෙමින් පවතිනව. ඒක මේ අලුත ඉපදිච්ච දරුවන්ගේ සිට අද දවස්සේ මිය දෙන පුද්ගලයා දක්වා ඒක බලපානවා. එක පූජක පැළන්තියරත් බලපාල තිබෙනවා. සෑම සේස්ත්‍රේකමයට බලපාලා තිබෙනවා ඇයියි. බොහෝ දෙනා සිත සංසුන් කරන වැඩ පිළිවෙලක නිර්ත වෙලා ඉන්නව නෙමේ. බාහිරයට තමංුව විසි කරලා හරි ඒ වචන මතක තියාගන්න. අපි මේ ජීවත්තෙන්නේ අපි බාහිරයට විසි කරලා. ඒන අපිබී ඉද්‍රියන්ට අපි පාලනය කරන්න දීලා තිබෙනවා. අපි දන්නේ නෑ ධරමයක් තුළින් මේ ඉන්ද්‍රියන්ට ඇතිවෙන අදහස් පාලනය කරගන්න කොහොමද කළ දන්නේ. ආසාවන් විසින් අපිය පාලනය කරනවා. තමා ඉගෙනගෙන නෑ ආසාව පාලනය කරන්න එක හොමද කියලා. එතකොට රස්සාාව ගත්තත් ගේදොර පරිසරේ ගත්තත් ජනමාධ්‍යගත්තත් අන්තරජාලය ගත්තත් බොහෝ දෙනෙකුට තියෙනෙ මේ මොනවය මොනවා ගත්තත්. එක තැන පල්වීවක්. ඒ ආකාරී බවක් පීඩාවක් මයි තිබෙන්නේ. එකට තවත් හේතුවක් තමයි මිනිස්සු පුරුදු වෙලා නෑ? ලැබිච්ච දෙදකින් සැනසෙන කොහොමද කියලා. මනුස්සයාට හැමනිතරම ම මධදි මධදි කියන මානසිකත්වය තිබෙනවා. තවෝනි තෝනි තවෝනි කියන මානසිකත්වය තිබෙනවා. එතකට මේ සම්පත් පරිහරණයේදී. අධි පරිභෝජනයට හුරු වෙලා තිබීම නිසා. පහසුගං අත්දකීම තුළ පහසුගංවල වහලුන් බවට පත් වෙලා තිබෙන නිසා. මිනිස්සුන්ට අර අලුතෙන් යමක් ලැබනත් ඒ අලුත්බව නැවම්බව සතියෙන් දෙකින් මාසිගිවරයි. අපි හිතමොක්කු හොඳම වාහනය ගත්තා කියලා හොඳම නිවසක් පදිංචනාා. ඒ ඇති වෙන ඒ මෝටිවේෂන් එක සතියෙන් දෙකින් මාසිංගිවර වෙනවා. මිනිස්සු පරණ ලෝකට වැටෙනම්. මෙන්න මේ තත්වයට මූලිකමහේතුව තමයි මේ පවතින මාජක්‍රමය තුළ පවතින ඒකාකාරී බව. හිත හදාගන්න ක්‍රමයක් තමන් දිනපතා පොරුදු පොහුණු නොකිරීම. එතුන මම ඔබට, මනෝවිද්‍යා විෂයට අනුවත් කරුණුකාරණ ටිකක් කියල දෙෙනක වටිනවා මොකද මේ ම හදාරණ විෂයක්. මේක මම හදාරන්න මගේ පැවිදි ජීවිතයට ලොකු උපකාරයක් මේ තුළින් ලැබෙන නිසා. මානසික ආතතිය, මනෝවිද්‍යාව හඳුන්වන්නේ කළමතය හරිද මානසික ආතතිය කියලා කියන්නේ මනුෂ්‍යයාට ඇතිවෙෙන ස්වභාවික හැඟීමක්. ඕනෑම කෙනෙක්කුට, ස්වල්ප වශයෙන් හරි තමන්ගේ එදිනිෙදා ජීවිතයේ දෛනික කටයුතු. පරිපූර්ණත්වයට සාර්ථකත්්‍රයට පත්කර ගැනීමේදී. යම් මානසික ආතතියක් පීඩනයක් තිබෙනවා. එකන වෙලාට කලින් උපිස්කට න්න ඕනේ ්‍රපික්කටහවෙනවා. ඒවෙලාවට මනුස්යා මනසින් පීඩාවට පත්වෙනවා. ඔන්න එක් සෑම් එක ළඟයි. යම් මානසික ආතතියක් තිබෙනවා. ඊට පස්සෙ දැන් ඔන්න සැරස් ගන්නකම් ආර්ථික ප්‍රශ්න තිබෙනවා. මානසික ආථතියක්. තිබෙනවා ලෞවෆෑයකක එයාමට බැහැයිකි අයිද ම මෙයාට මෙච්චර කැපවුනත් මේයාමට පිටු පාහදකිල එතන තින යාම්කිසි මානසික දලනයා මේ වගේ මේ පංචි පුංචි මානසික ආථ තත්වයන් පැවතීම ස්භාවිකයි. නමුත් මේ තත්ත්වය දිගින් දිගතම පැවතීම නම් එච්චර හොඳ නෑ ඕ මානසිකව රෝගියයෙක් බවට පත්කරවන්නට මානසිකව අකරමන්නේ කරවන්නට මානසික ආතතිය දිගින් දිගට පැවතීම හේතුවෙනවා. සාමාන්‍යෙන් මානසික ආර්තතිය පැවත්තින එක හොඳයි. සාමානය අපිගැන්නේටෙන්ෂන් එක ඉන්නේ තේන ඒ ටෙන්ෂන් කියන එක අධ්‍යාපනය ලබන්න දරුවන්ගේ සිට තිබෙන එකක්. එතකොට ඇතිවෙන ආතති තත්ත්වය අපිෝ සාර්ථක මිනිසුන් බවට පත් කරන්න අපිට උපකාරයක් වෙනවා. එක අපි කටයුත්තු ගැන අවධනින් ඉන්නවා කියගෙන කියන්නේ. නමුත් පවතින මානසික ආතතිය විසින් අප සම්පූනයම යට පත් කරොත්ත එහෙම අපිට නැති අවුල් හට ගන්නට තිය ඉඩකට වැඩි ඔබ දන්නවාද මානසික ආතතිය ඔබ තුළ තිබෙනවා නං ඇති වෙන රෝග ලක්ෂණ මනවද කියලා සිම්ටැම්ස්ම නොික දන්නවාද ලක්ෂණ විස්සක් කියලා දෙන්නා අංක එ නුරුස්නා ගතිය හොස්සලගේ මෙැස්සෙක් යන්න බෑකලා කියනවනේ එක පලවෙනි ලක්ුණ මානස් කාතතිය තියෙන කෙනෙකුගේ. ඉක්මන් කේන් තිය ආවේග සීලීව කටයුතු කිරීම. අංක දෙක ඇන්ක් සයිටි එකන අනි සිබී අනාරක්ෂිත බව අංක තුන්න මෝ ඩිසෝඩස් මනෝභාව අක්‍රමතා හරිද ඔහහි කල්පනාවට වැටලා ඉන්නවා. දෙලොවක් අතර ඉන්නවා හිතේ සතුටක් නෑ. ඒවගේ මේ ආත්ම විශ්වාසය නම් වූ සෙල් කොන්ෆඩ එක හතට ඇතිෙනවා ආත්ම විභානය පහව යනවා හරිද ඊලංකාරණය මේ තමන්ට තමන් පිළිබඳව පුදුම මේ රිනාත්මක බවක් පරාචිත බවක් තමන්ට මොකුවත් කරගඩ බැහැයි කියන මට්ටමක් ඇති වෙනවා. මං අත ගහන වැඩේ අනාගන්නවා මං අත ගහන වැඩේ අවුල් කරගන්නවා මං අත ගැහුවොත් වැඩක් ඒ අසාර්ථක වෙනවා මයි කියන හැගම් ඇති වෙන. මේ තමා තුළති නොහැකියාවක් නෙමී තමන් අර හිතන පැටැන් එක නොකර ගැනීම අවුලක් තිබෙන්නේ. ඒවගේම හිත එකඟ කරගෙන එකලාසියක් කරගෙන වැඩක් කරන්න තිෙන පහුස්ථාවේ. එකන වැඩකට ෆෝකස් වෙන්නෙ නෑ. ඔහේ හිත අවුල් වෙනවා. තවත් වැදගත්ම කාරණයක් තියෙනවා. මේ තත්ත්වයන් සමනයට පත්කර ගැනීමට ඊ පස මුොත් කරන්න හිත හදාගන්නකී ලපේ අය කරන දෙයක් තමයි. මත් පැන් පාවිච්චි කරනවා. අධිකව දුම් වැටි යුරනවා. ඔන්න අපී. හුව තැන අර හිත හදාගන්න කෙලා තමයි මේක කරන්නේ. හිත හදාගන්න කලා පොඩ්ඩක් ්‍රීි ග ගන්නවා. ඊට පස්සේ අසාමාන්‍යද රිස්මෝක් කරනවා. තවතවත් ආතතිය ගින්නක් වගේ පැතිරලාය නවා. මානසික ආතතිය තියෙන කෙනගේ ඊළඟ ලකුණ තමයි කතාවට සීමාවක් නෑ නංස්ටොප් කතා කරනවා. කතා කරන්න පටන්ගත්තුත් බේරෙන්ඩ බේ කතාවට අහුුණුොත් විෙනසයි. ඒ අසීමමාන්තික කතාවත් මානසික ආතතියේ ක් ඒවගේම ආහාර පුරුදුවල තියෙන අසාමාන්‍ය වෙනස්කම්. එක නොකාම ඉන්නවා. එක්කෝ අනුබව කරන්න ගත්තොත් අසී මාන්තිකව උදරය පිරෙනකම්ම තද වෙනකම්ම කෑම ගන්නවා. හරිද අනත් කාරණය තමයි අමතක වෙනවා. මේ කිව්වදේ මේ අමතකයි. ඇයි හිත අවුල්ලලානේ ඇැද හිතා ඔුල් වෙන්නට නිිකහෙම ගත්තර පස්සේ ස්මෝකරණකොට මනසන රෝගී වෙන්නේ. යහපත් මානසිකත්වය නිරෝගී මානසිකත්වය විනාස වෙන වන. ඒ අමතක වීමත් මේ ආතතිය ලක්ෂණයක්. ඒ වගේම තීරණ ගැනීමේ අපහස වීම. තිරණ ගැනීමේ අපහසුතාවත් මානසික ආතතියට මයිති ලක්ෂණයක්. ඒවගේම නිතර නිතර ඇතිවෙන හිසරදය. තැමක මේ මිග්‍රෙන්න් වගේ තත්වයක් නෙමේ ඇැම මිග්‍රෙන්න් වගේ තත්වකත් මේ එක හතුවන්නන පොලවා. හරිද සිංහ නිතර මොළුව බර කර ගෙන නිතරම පැරසිට මෝල් වලින්ම යපෙන්ඩ හදන වනං. අප මේ ගැන සැලකිලිමත් වෙන්නට ඕන ඒවගේ මේ මාන්ස පේශිවල ඇතිවෙන වේදනා. වැඩක්පලක් නොකොරත් ඇඟපත්ත පවෙදිනෝ මොකුද දන්නේ කලවගේ හිතෙනවනේ මේ මාන්සිගේ ආතතිය ඇතිරවන්න පසේ ඇතිවෙන රෝගලක්ෂණ ඒවගේ නිතර නිිතර ඇතිවෙන මේ උදරාබාද. ඇතමට ගැස්ටරයිටිස් වවෙන්න පුලුවන් මේ ආහාරපාන වලතිී අකරමිතාවයක් නිසාම ගස්ටරයිටිස් හැදෙනවනම ඔබ කල්පනා කරන්න පිළිවෙලානුව. ගත කරන ඒ ආකාරී ජීවන රටාව නිසා ඔබ වෙහෙසට විදාවට පීඩාවට පත්වීම නිසාත් ඔබේ උදරාබාධ ඇතිවෙන්න පුළුවන් අනිත්්‍යක තම නිස්කාරණය ධාඩිය දැමීමඒවගේ මේ කටවේලෙනවා එතරම මේ මෝකට වෙලිලා යනවා කර කැවිල්ල ඇති වෙනවා කොටිම්ම මේ වැසිකිිලි කැසිකිිලි කෘත්යන් පවා හරියට සිද්ධ වෙන්නෙ නෑ ඒ වගේම හුස්ම ගැනීමේ අ අපහස්ථාවයනුත් ඇති වෙනවා ක තමයි ලිංගි කටයේතු පොවා අකරබන්න වෙලා යනවා ටි මමාරම මේ විශයක් හැඩිට කතාර නිසා මේ රෝගලක්ෂණ ොබව රෝගලක්ෂණ පවස ලබෝ දැනුවත් කරන්නේ මාංස්ක ආතතිය මේ විදිහට පුද්ගලයාගේ එදිනිදා ජීවිතරරි විතරක් නෙමේ දිගුකාලීන ජීවිතයට විවාහ ජීවිතයට සමාජ සම්බන්ධ වලට අධ්‍යාපනක ජීවිතයට හරිද අධ්‍යාත්මික ජීවිතයට ගොඩා කානි කරන දෙයක් අපට හිතෙන් නැති හානියක් සිද්ධ වෙනවා ජීවිත කාලමාආපිව අසාර්ථක මනුස්්‍යන් බවට පත් කරන්නට මානසික ආතතිය හේතුවන බවපී මතක තියාගන්නට ඕන. එතකොට කෙනෙකුට හිතෙන්න්න පුළුවන් ප්‍රධාන වශීෙන්ව මානසික ආතතිය ඇතිවෙන්නේ ඇයි කාර්ද ඇතිවෙන්නේ කුමක් නිසා ඇතිවෙන්නේ කෙළ හිතෙන්න්න පුළුවන්නේ ඇත්තෙන්ම ඒගැත් දැනගරන්න එක ගොඩක් වටිනවා. මානසික ආතති ඇතිවීමට ප්‍රධානම හේතු කීපයක්ති වෙනවා. හැයි පුද්ගයායගෙන් පුද්ගලයාට වෙනස්සෙනවා. හැම දෙනාටම කියන්න බෑ මේ කාරණය හින්දමයි මානසි ගාතතියක් ඇති වෙන්න කියලා. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයායට වෙනස් වෙනවා. සුලබ හේතු කීපයක් තිබෙනවා. අංක එක ආර්ථික ගැටලූ. හරිද අංකත් දෙක රැකියාවේ ගැටලු. අංකතුන්න සමීපම ප්‍රියතමයෙක්ගේ සමු ගැනීම මරණයෙන් වෙන්නට පුළුවන් එඒන්නතම් හැරදා යාමක් වෙන්නට පුළුවන් අපිගත්තොත් බිරිඳව දාලය නව සැමියක් ඇතැමට සැමියාව බිරිඳ දාලය අවස්ථා තිබෙනවා පෙම්වතාව පෙම්වතිය පෙම්වී පෙම්වතා දාලය අවස්ථා දෙමෝපියන් දරුවන්නු දාලයන අවස්ථා ඇතමට දරුවන් දෙමෝපියන් දාලය අවස්ථා හේතු වෙනවා. තන මනස වැටෙනවා සුවපත් කරඩ බෑ කොච්චර කරුණු කිව්වත් කොච්චර කරුණු කිවත් තැට හරන ලෝකටම වැටෙනවා හිත හදා ගන්නම බැරිවෙන තත්ත්වයන් තමයි මේ ප්‍රේයන්ගෙන් අහිම්වම් කෙනඒවා. හරිද ඒවගේම පවු්ලොල ඇතිවෙන අනෙකුත් විදධ ගැටලු. ඥාතින් අතර ගැටලු අපිගතු නැදම්ම ලේලිය අතර ප්‍රශ්නය ගුඩාක්මී මානසික ලෝකය විනාස කරන. හිතේ සතුට විනාස කරන දේවල්. ඒවගේම මේ බාහිර ලෝකයේ සමාජයේ ඇසුරු කරන අයත් සම ගැතිවෙන විවිධ ආකල්පොමය දෝස නිසා. ඇත විට මේ ආර්ථික දේශපාලන ප්‍රශ්න විතරක් නෙමී. අපි ගත්තොත් සංස්කෘතික වෙනස්ක ආගමික වෙනස්කම් තර මෙවැනි තත්ත්වය නිසාත් මානසික ආතතියන් ඇතිවෙන්න පුළුව. හරිද විභාග බිය මං කලිනුත් කිව්වා. විභාගවලට තියන බිය නිසා මනස සම්පූනයම කඩාගෙන වැටෙන්න්න පුළුවවා කැන බිය කියන එක හොඳයි විභාගකිර ැෙනන්න කෙනාට තේෙනවද ඒ ටේෂශන්න එක තුළ කරන තමයි හො. ඕට වඩාම එකක සහැලුට ගත්තතුොත් අයියෝග මට නතින් කියලා දැ හෙමවෙලත් ඇනගන්න ඉන්නවනේ දැ මෙතන කිය එෙම එකක් නෙමේ හරිද. ඒ බිය කියෙන්න්න මානසික ස්භාවයට යට වෙලා යනවා ඊට පස්සේ මොකුවත් කර ගණඩ බැරිවිරවා. බිහිෙත් බොන්ඩ නොවට පස. ඉති මේ වගේ මානසික ආතතීන්කෙන් පෙළනකොට ඔබේ සරිරී ක්‍රියාත්මක වෙනවා කෝටිසෝල් කියලා හෝමෝ එක. කෝඩිස්ෝල් න හෝමෝන් එක වෙනස්කං ඇති වෙනවා කොඩිස්සෝල් හෝමෝන්න එක තමයි අප කන්ටෝල් කරන්නේ ඒවගේම තවත් හෝමෝන් එකක් තිබෙනවා අපි නිතර එක කියනවා ඩෝපමීන් ඩොෝහොමයින් කෙලත් කියනවා ඩෝපමීන් කියෙන හෝමෝන් එකෙන් තමයි අපිට අර උනන්දු ඇතිකරවන්නේ යමකට ඒ උනන්දු ඇතිකරවන ඒ හෝමෝන් වර්ග වැඩිපුර ශ්‍රාවේවීම නිසාත් අපේ අර අභ්‍යන්තරික පාලනය අපෙන් ගිලි හිලා යනවා මෙම විෂය තුළ මෙය හඳුන්වන්නේ ෆයිට් ෝ ෆලයිට් කියලා එක්කු සටන් කිරීම එක පලායාම හැටියට නමුත් ඕනම හොමෝන් එකක් අධිකව ශ්‍රාවේවීම එක එච්චර හොඳ තත්ත්වයක් නෙවෙේ එතකුට මට හරියටම මානුසික ආතතිය තිබෙන වද කියලා කොහොමතු මම දැනගන්න එක වැදගත් නනෙ ඔබට මානසික ආතතිය තිබෙන වන්ද කියන්නේ එක උබට හරියට මැනගන්න බැහැ හරිද නමුත් ඔබ මෙන මෙවැනි ලක්ෂණ ඔබ තුළ තිබීම ආතති ලක්ෂණයක් වදද කියලා තේරුම් ගන්නට මේක යම් ඉගියක් වෙනවා ඒ තමයි දිගින්දිකටම මානසික ආතතිය පවතන කෙනෙකුට හයි ප්‍රශ කියන මට්ටම අධික රුත්තෙර පීඩනය කරන කියන සිංහල ඇතැම් විට පැරලයිස් වීමක් වගේ අංශභාගය කියලා කියන්නේ යෝගේම හදවත් ්‍රෝග ගේම කලින්කුව මේ ගැස්ටරයිඩිස් ආශිගත රෝග ආමාශය තුවාල හට ගැනීම ඒවගේම මේ නින්ද සම්බන්ධව පවතින අක්කමතා හරිද නින්ද සම්බන්ධයනුත් අවුල්හ හටගන්නවා මානසික ආතතිය වැඩිනා ඒවගේ මේ ඩිප්‍රෂන් කිනතත්වේ විාදය ඇක්සයිටි අනිසි බිය අනාරක්ෂිත බව එවගේ මේ ඊටින් ඩිසෝඩස් ආහර ගැනීමේ රටාවේ දෝස ප්‍රතිශක්තිී කරණය අඩුවීම ත් පැන් දුම්වැටිසා මද්‍රව්‍යභාවිතය ඉහලයාම අනතුරුවලට ලක්වීමට ඇති ඉඩකඩ වැඩිවීම ඒවගේ මේ ලිංගික් කටයතු වලදී ඇතිවෙන අක්‍රම එකතා හරිද එක ඇන්නේ තමන් කරන කටයුත්තක් උනන්දුවෙන් නොකිරීම අධ්‍යාපන කටයුතු රැකයා කටයුතු ගේ දොර කටයුතු ඉවහජීවිතයේ සැමියා බිරිඳ අතර පවතින ඒ සම්බන්ධ කටයුතු කිසිවකට ෆෝකස් වෙන්නේෙ නෑ. අවුල් වෙච්ච හිතක් පවතිනවා. සතුටක් පිබිදීමක් අලුත් බවක් ඇතිවෙන්නේ. වෙන මේටික ඔබ තේරුම් අරගන එක ගොඩක් වටිනවා. එතකොට ඒ කාන්ත වශයෙන්ම මටතියෙන්න මානසික ආතතියක් කියන කාරණයට ඔබ එ එපා. හරිද ඔබ වෛද්‍යවරේෙක් සමඟ මනෝ වෛද්‍යවරෙක් සමඟ මේ පිළිබඳව කතා කරන්න මන උපදේශකයෙක් සම කතා කරන්න. කතා කරාට පස්සේ බට ඔබ ඉන්නේ කොතන්ද කියනෙ කවබෝත කරන්න පුළුව. කොයිමවස්තතාාවොත් ඔබ ඔබෝ මැගන්න යන්නන්නේ පාපිමි කරන්න බෝ දැනුවත් කිරීමක් විතරයි. හරිද මඟබේ ඔබට කියලන්න මාංසික ආතතිය මගහැරවා ගන්නේ කොහොමද කියලා. ඒ ගොඩක් වැදගත්න්නේ ආතතිය හටගත්තර පස්සේ බෙහෙත් බොනුවට වඩා. ඔබ මානසික ආතතිය වලක්වා ගන්න එක වටයනවන්නේ. මානසික ආතතිය මඟහරවා ගැනීමට අපට යම් යම් ්‍රියහා මාර්ගවලට එලෙනට සිද්ධ වෙනවා. මොකොද ඔබේ මාංස්ක සෞකේ ගොඩක්ම වැදගත්වෙන්නේ ඔබට ඔබට විතරක් නෙමී පවුලේ අනිත් අයටත් ඔබ වැදගත්. ඔබට ඔබ වැදගත් වගේම පවුලේ ඔබේ සමීපතමයන්ට ඔබ සියයට සීයක්ම වැදගත්. දෙමෝපියංව තමයි දරුවන්ට වැදගත්ම දරුවන්ව තමයි දෙමෝපියන්ට වැදගත්ම සැමියයාට බිරිඳව වැදගත් බිරිඳට සැමියාව වැදගත්. ආදරේකන්නට ආදරේකන්නයට වැදගත්. හරිදි? ැ ගුරුවරයෙක් පාසලට නිරවුල් මානසිකත්වයකින් ගියොත් තමයි ඒ අධ්‍යාපනය ලබන සිසු පිරිසට. නිසි නිවැරද්දි අධ්‍යාපනයක් ලැබෙන්නේ. ගුරුවරයා ආතිතියෙන් පෙළෙනවන මේක කරන්න පැැ වෛද්‍යවුරෘත්තිය උනත් එහෙමයි නුන්ට බෙදෙන අයටත් රෝගහටගන්නවන ත වෛද්‍යවුරෘත්තිය නීතිසේස්ත්‍රී කොටිම මේ ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේලා පවා මේම ගැන දැගෙනන්නේ වටනවා හරිත කෞුද කියලා මක් දැන කිරන්නෙ මයි ගොඩක් වටේන්නේ ඒ මත් පැන් පාවිච්චි කිරීම තුළ ඔබට වන හානි ඔබ දන්න නෑ පුද්දුම හානියක් සිද්ධ වෙනවා. ඒ හානිය මේ වගේ හානියක් කියලා ඔබ දන් නැති වැති දැන් අප ගත්ොත් එෙම අපිහිතමොකෝ දැන් ඉස්මෝ කරන කෙනෙක් නෝ කළලා හරි සිගට සුරුට්ුවගේ පාවිච්චි කරන කෙනෙක් කියලා එතු දිනකට අපි හිතමොකු කෙනෙක් අවම දුම් වැටි හතරක් විතර පාවිච්චි කනවා කියලා ක අපි හිතම කෝ උදාහර ැකට එකක් රුපියල් සියයක්ක් වෝොගේ කියලා තර සීය හතරක් කාරසීය මාසකට එතකොට දුම් වැඩි කියියක් ඕනද. එකසී විශසක් ඕනේ. එතකොට රුපියල් දොළොස්දාහයි. අවුරුද්ධකට නේද කියීඇද හාරසය වැඩිකිරීම තුන්සේ හැයට පහ එකක් ලක්සෂ හතුලිස් හතර දහක් කෝල. අවුරුද්ධහයක් ඔබ දුං ඇට ීර්ගුවොත්ත හෙම දාහතර ලක්ෂ හතලිස් දාහක් යනවා. මේක මීට වඩා අනිවායම වැඩියේ ඔබෝට ලයිස්තුවක් හදලා කියන්න ඔන්න නිසාේ ක කියන නිසාක් කෘපියල් මිනිසු ලක්ස පහලෝක කනෙම දුම්වැඩි උරන්නේ. ජීවිතයක් ගත්තොත් එහෙම මිනිස්සු ලක්ස විසි පහක තිහක දුම්වැටිම උරලා. ඇතැම් කෙනෙක් දැන් අපි ගත්තොත් මත් වතුර අරක්කොහෙලා කියන්නේ. අරක්කෝ බීල තියනවා ජීවිතකාලෙ ගත්තොත් එෙම ලක්ස පා කර වඩා මුදලක අරක්කු බොනවා. අපට හිතෙන් ෑච්චර යනවා කියලා. නමු තීරවඩා වැඩී තරාතිරම් වලට අනුව. ඒ මුදලේ අගය ඉහල පහල යන්න පුළුවන්. හරි නමුත් ගොඩසුරායින්දල කකිසිප්පුූ වල ඉඳල ගත්තට පස්සේ මිනිස්සු කොච්චර ධනහානියක් කරනොද බලන්න මෝලි වශී අපි හිතම කෙනෙකුට සල්ලිවෙල ප්‍රශ්යක් නෑ. ආදහැම් ගලාගෙනනවා. මට මොකද තිීනවුල මටම මෙච්චර දේපලත් තියනක්ල කෙනෙකුට හිෙදන්න පලන්න්නේ. ආං එහෙම කෙනෙක් මෙන මටි ගවබෝධ කරගන්න. ඔබ දෙගින්දිකටම මේ දුම් වැටිල්ලට. ත් ද්‍රව්්‍ය මත් පැන්වලට එබැහවීම තුල සෞඛ්‍ය ගැටලු ප්‍රසක් හටගන්නවා. එකන ඔබේ මේ ඇතුළ අන්තේ ශරීරය ඇතුලාන්තිේ හරිම සියුම්. හරිද ඇතු ගිනිවතුර වැක්කිරීම තුල්ල මේ ඇතුළ සම්පූණයෙන් පිච්චෙනවා. හිතන්නක මේ ලාදලු කොලේකට උනුවතුර දැම්ම කියලා මොනුවගේ මට් මත්ද හට ගන්න අන්න ඒ වගේ මට්ටමක් මේ ශරීරය ඇතුළි හටගන්නව පිච්චෙනවා. ඊට වඩා හානියක් සිද්ධ වෙනකක් තියවා. සමාජයෙන් ඔබට වෙන අප කීර්තිය නිින්දා පහස ඊට තොනා හානික් සිද්ධුවන එකක් තියෙනවා. පවැස්වරැස්වීම කියන එක ඔක්කෝට වඩා සිද්ධ වෙන හානියක්ක්. අපි හිතන් නැති පැත්දක්. ඒ පවු රැස්වීම නිසා මෙවැනි ර පුරදුවට ඇබෙ විච්චකිෙන මරණින් මත්තඒේ කොහට නියම වෙන්නේ දුගතියට නියම වෙනවා. එක තමයි මේ සෝචනීයම කතාව. ඇතැම්විට අපේ සමාජයේ වැඩිපුර කතා නොරන්න පැත්ක්. බෞතිකවාතීවහිතන ලෝකය මැරණට පස්සෙ ලබෙන ජීවිත ගැනකල්පනා කරන්නේන. පුනර උත්පත්තියක් ගන කතා කරන්නේනෙ. හරිද. තර ඒගොල්ලෝ ඉන්නකං කාල බීලා ඇඳලා විනෝද වෙලා ඉන්නවා. නමුත් මේකින් පුදුම් විදිීට පවුරැස් වෙලා අකුසල් රැස් වෙලා මරණින් මත්තේ දුකතිකාමී වෙන්නට අනිවාර් සාධකයක් වෙනවා. මේ මත් පැන් මද්‍රයවලට ඇබැහෙවීම. හරිද. දුකතියේ උපත. අපිහිතමකෝ යම්හයකින් මනුස්ස ලෝකටෙන්ට අට අවස්ථාවක් ලබුණ කියලා. ඒ මනුස්ස ලෝකයේ ඉපදන කෙනා. මන්ද මානසික දරුවෙක් හැටිය තමයි උපද ලබන්න. හැම දේම තිබ්බකීමක දේපළවස්තුූ හැම එකක්ම තියෙනවා. හැබැයි ළමයා මන්ද මානසිකයි. අපිේ වචනය කතා කරන්නේ මන්ද බුද්ධික කියන වචචනය. එකන්නේ මන්ද බුද්ධික කියන වචින. අපිට සාමාන්‍ය වචනය එක් වුණනාටඒ තත්වෙන් දුක්විදිඉන්න. දෙ මවපියන්ට දැන් දරුවෙක් නම් මන්ද මානසිකව පෙළෙන්නේ ඒ අයට මේක හෙදදිීම ටික් හරි දුකක් කටගන්නවා මොකදමං ඒක කියන්නේ ම දිනක් කොළඹ මාධ්‍ය්‍යතනයක ධර්ම දේශනාකර වැඩම කරලා ඉන්නකොට මහත්තයක් අවා මහම්බේෙන්ට ඒ මහත් ඇල මකින් ඉල්ලීමක් කලා හාමුදුරුවණේමි බණ කියන ස්වාමීන් වහන්සේ අටත් මේක දැනුවත් කරන්න දැන් ගොඩාක්කය මේන් අන්ද අන්ද කියලා කියනවා එතකොට හාන්ත්‍රමි අන්ද අන්ද කියන වචනය නරක නැහැ නමුත් අන්දවීමෙන් බැටකන අය අන්ද වෙච්ච අයත් මේ බනහනෝ එතකොට එහෙම අයට මේ දෘෂ්‍යාබාධ වගේ වචනයක් කතා කරන්න බැරිදි කළම ගින් ඇහෙව එක යෝජනාවක් කල්ලේ එතකොට බිහිරි කියීන වචනය කතා කර නැතුව ශ්‍රව්‍යාබාධ ශ්‍රවණ ආබාධ කියීන වචනය කතා කළත් ඒක ඉට වඩාටිකක් හොඳයි නේද. ගොල්ු ගොලු ගොළු කතන ආබාධ හ හො ෝජනාවක් ලමන් ඇතමක පිළි ගත්ත. ඒම අතරේ කාරණය කරටට කිව්වේ. නති ඒක නිසා හැමවිට ප්‍රශ්නය තුළ ඉන්න කෙනා තමයි එක විඳ වන්නේ. එක නිසා ඔබේ ජීවන ගැටලුුවල්ට. ඔබ මත්පෑන් මද්‍රව්‍ය වල ඉන්නම් විසදුන් හොයන්නේ. ඔබට සැනසෙන්ට බෑමයි කෙනෙක් මත්ක තියාගන්න. හරිත ඔබ සැස බෑයි කෙනෙ මන්ත තියාගන්ඩුව. දැන් වේ මානසික ආතතිය ගැ කතා කරෙදවා මුොලිනොත්කවවා අර නින්ද පාලනයක් නැතිකම්. එකු අධිකව නිතාගන්නවා එක්කු අධිකව නිදිවරනවා. එතකොට වෙන්නත් මානසික ආතතියටම ඔබ ගොදුරක් බවට පත් වෙනවා. මානසික ආතතිය ගොදුරක් වෙනවා. නින්ද ඕනට වඩා වැඩිනම් එහම නැත්තන් නොනිදාම ඉන්නවා නම්. ඔබ මානසිකවකක්කෝ අකර්මරණයකට අක්‍රමිකතාවයකට අහු වෙනවාමයි හරිත. ඒවග මේ නිතර නිතරම ඇවිස්සිලා කේන්ට ගැනීම. තවත් කෙනකුට තිනවුලක් තමයි තමන් අවුලක් ඇති කරගන්නේ අනිත් අයව නිරවුල් කරන්ඩ ගිහිල්ලා එයා ආත තියයට පත්වනවා මේ මිනිහව හදන්නඩ බෑ මේ ගෑනීම හදන්න බෑ මේ ළමයිව හදන්න බෑ මේ මිනිසුන් හදන්නඩ බෑ මේ ළමයිව හදන්්ඩ බෑ අපිේ සමාජ තියන ප්‍රශ්නයක් අනිත් අයව හදන්ඩ ගීලා ආත තිරපත් වෙලා අනිත් අයිව හදන්න ඕනනි හැබැබි මෙ මේ මත පියගන්න ඕ. පාලන නො ැකදේවල් පාලනය කරන්න යන්න එපා සීමාව දැනගන්න. හරිද ඔබ බලන්ඩ මම මෙතෙක්කල් උත්සාහ ගත්තා උප දෙෙස් තුන්නා මහන්සි වනා හරිද වැඩක්වු නැත්තන් හිතහදා ගන්න ඒ මත්තේ නැහෙන කෙනෙක් බවට පත්වෙන් එපා කෙලපි ඔබව දැනුවත් කරනවා. හරිද අනිත් අය වහදන්න ගෙහිල ඔබේ යහපත් නෙරවුල් මාංසිස්ක ලෝකයට හානි වෙනවනා. මුලින්ම ඔබ ඔබෝ පරිස්සං කරගන්න අනුන්මහදන්නගි හිල්ලා ඔබ ඔබේ නිරවුල්නි පිරිස්තු මානසිකත්වයට හානිකරගන්න එපා කළමං ඔබෝ බලවත්ත දැනුවත් කරනවා. මානසික ආතතියෙන් අත්මි දෙන්නට කැමතිනම් ඔබට හැකිනම් න්න මේ දේවල් ටික ඔබ අනුගමනය කරන්න ටිකක් ඇවිදීමට හොරුවන්න ටිකක් ඕෝක් කරන්න දැඟ ජොගන් කරනවා කියලරන්නේ ගොඩක් වටිවා ට් ිල්ක්ගේ තින කෙනෙ කම්මල් නැව දිනකට විනාඩි විශ්සක් අවම ව්‍යයාම කිරීමත් ගොඩහක් වටි නවාතයන් අත්මි දෙන්නට එක ලොක උපකාරයක් වෙනවා.ඒවගේ පිහිනන්න පුළන්ගයි පිහිනන්න. බයිසිකල් පදින්න පුොළොන්ගයි බයිසිකල් පදින්න. හරිද යහපත් මිතුරන් සුහද මිතුරන් හමු වෙලා සාකච්ඡා කරන්න. ධර්ම සාකච්ඡාව කේදන්න. ස්භාවික පරිසරයට තිිකක් හරුුවෙන එක වටිනවා. හරිද. හමරේ ඇතුටම් වෙලා ලැප් එක කම්පිර් එක ෆෝන් එකට මේ බිං කරකරින් නැතුව සභාවික පරිසයට හුරුවනය ගොඩක් වට. ගෙදර වැඩපලලට සහයවීම උදවෝප කාරකිරීම අවට පරිසර පිරිසුදු කර ගැනීම. තමන්ගේ පුංචි පුංචි වැඩකටයුතු තමා විසින් කර ැනීම. හරිද සංගීතයක් රස විඳීම උනත් වෙන්න පුළුවන්. හරිත මේ සංගීතයක් රස විදද ම කියන්න යුතු එක මේ විශ්වල් සහිත සංීතයක් රස වින්න කියලා තකොට අප විශ්ුවල හිතයන්. මනසි වෙෙසරත්වෙන්න්න පුළුවන් ඔබට තේර්මකද චිත්තරූප නිසා හිත අවුල් වෙන්නත් පුළුවන්. විශුවල් රහිත සංගීතයක් ඔබේ හිත හැදෙන සංගීතයක් රස විදීමත් මානස්කාතතින් අත්ි දෙන්නෙනට ලොකු හේතුවක් වෙනවා. හරිද පොත්පත් කියවීම ප්‍රධානම දෙයක් මානස් කාතතින් අත්ි දෙනට හේතුවෙන ප්‍රධානම දෙයක් පොත් කියවීමට හොඳ පොත් කියවන්න. හැබැයිඒ පොත් කියවීම දීත් මං ඔබට කියන්න ඒක මේ ඊබොක් ්‍රීටරයක් කරහා කැම්පීටරකෙන් බලන්න කලා කියන්නන්නේන්නේ. පොතක්ම කියවන්න. හරිද පුළුවන් තරන් අපි මේ තාක්ෂණයෙන් පරිස්සං වෙන්න ඕනේ. ඒවගේ ඔබට පුළුවන්නන් ලිපිලියන්න කවිලියන් චිත්‍ර අඳන්න හරිද තවත් වැදගත්ම දෙයක් තියෙනවා. එතමයි භාවනාවකට හුරු වෙන්න. භාවනාකට හුරුවීමේ දී විසේසින් ඔබ හුරුවන්න ඕන භාවනාවක් තමයි. ආනාපාන සති භාවනාව. අනාපන සති භාවනාට හුරුුණාට පස්සේ පුද්දු මානිසංස ලැබෙනවා. හරිද? බැ මේ භාවනාවට හරුවේදී ඔබ මයි භාවනාන වචනයට බයවි මුලිමත් ඇැරල දාන්නට ඕනේ. කොඩාකයි මේ භාවනාකින වචනට බයයි. හරිද භාවනා කියන වචනට බයවෙන් එපා. හරි. ඔබ හිතන්ඩ මම මගේ මනසට ආහාර ලැබෙන ක්‍රමයක්. මගේ මනසට ව්‍යයාමයක් ලබාධන ක්‍රමයක් තමයි මේ මෙඩිටේශන් කෙනෙකින් කරන්නේ. ත මනස අපි ව්‍යයාමයට බඳුන් කරනවා. අපි මනස, තර නිතර නිත නිතර අලුත් කරනවා ෆ්‍රෂ් කරනවා. හරිද. ඒ නිරවුල් ඒ නැවුම් මානසිකත්වේ තුල ඔබට ඔබේ දෛනික කටයුතු හොඳින් කරගණ්ඩ පුලුවන්කම ලැබෙනවා. සැලසුන් සහකතටේතු හඳින් කරගඩ ලැබෙනවා. ආනිසංස ගොඩක් තිබෙනවා. ඒ වගේ මේ මානසික ආතතියෙන් පෙළෙනය මෙ මේ උ පපදිෂ්ටිකත් අනිවාරය මධකතියාගණ්ඩ ඕනි තමාට කියලා ඉලක්කයක් හදාගන්න. හැබැයි තමන්ට ලඟාාවිය හැකි ඉලක්ක. තමන්ට ලළඟන්න පුො ඉලක්ක තියනවවා. ට ලඟාවිය හැකි ඉලක්ක තුළ ඉන්න. ඒවගේම මේ ඔබේ ජීවිතයට වටිනාකමක් දෙන අය ඇසුරු කරන්න. ඔබේ ජීවිතයට වටිනාකමක් නොදන අය මත්තේ නැහෙෙන් දෙපා ආදරයක් මත්ත වෙන්න පුළුව විවාහයක් මත්ත වෙඩ පුළුවන්. ඒවගේ මේ ඔබ අන්න ඇසුරු කිරීමේදී අන්නයගෙන් ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙෙන් දෙපා. ගොඩාත්නක මේ නිරවුල් නීරෝගී මානස්කත්වයට මරුපහරක් තමයි බලාපොරොත්තු ඇතිකර ගැනීම පොරොත්තු ඇතිකර ගනිීම ස්භාවිකයි නමුත් අසීමමාන්තික බලාපොරොත්තු ඇතිකර ගන්න එපා මට බයෙන්ඩ දෙයක් නෑ මෙයා ඉන්න කළ එක් කෙනෙක්ට ජීවිතය පුදන් දෙපා එකෙනෙක් මතන හෙ එපා එක්කෙනෙක් මත ඔබේ ජීවිතය ගොන්න ගන්න එපා එතු ඒකෙන යම්යකින් ජීවිතයෙන් අහිමියුොත් නම් කොහොමත් ප හිතාදාගන්න වෙනවා හැබැයි ඒකෙන ජීවත්වෙලා ඉත්ති ඔබෝ දාලා ගියොත් ඔබට මානසික ආතය බේරෙන්න්න පුළගුොත් ලොකද. ඇැමට ඔබට බේ ජීවිත නැතිකරගන්නත් හිතෙන අවස්ථා එනවා. කිනිසාි හරියට පරිස්සං වෙන්න ඕනේ. මයික ඇර මුලින්ම කිව්වේ. අම්මට තාත්තට ඔබේ නිරවුල් නිවැරදි මානසිකත්වය ආරක්ෂා කළ දෙන්න බැහැ හරිද ද මනකන අපට ඔබට උපදිස් ලබාදීමක් විතරයි කරන්න පුළුවන්. ඔබේ රැකවලා ඔබේ ආරක්ෂකයා. ඔබට තියන පිහිට පිලිසන්න ඔබ විතරයි. ඒ පිහිට පිසරන්න රැවරනන්නේ ලබාගනීමට තමයි අපි මේ ධර්මයෙන් උපකාරය. බාගත යුත්තේ රමින් පිහිට පැතිය යුත්තේ දරමින් දළ උපදෙස් ලබාගත යුත්ත. මං මීට පෙර ධර්ම දේශනාවලත් ඔබෝ දැනුවත් කරලා තියෙනවා භාවනාවක් කොරු කරගන්න කියලා. මං හෙදී ඔබට කියන්න පැෑ ගනම් වාඩිවෙලා භාවනා කරන්න කියලා. විනාඩි දහය දහය භාවනාවාර දෙකක් කරන දවසට. දේකාලි විනාඩි දහයක් කරන්න හවස හෝ ප්‍රාත්‍රීකාලයේ නැවතත් විනාඩි දහයක භාවනාව කරන්නේ මොකල්ද භාවනාව කියන්නේ. මාන සික අභ්‍යාසයක යෙ දෙන්න හරියට ඔබේ ෆෝන් එක චාච් කරගන්නවාගේ. ඔබේ මනස ඔබ චාච් කරගන්න. ඒ චාජින් එක දවසේ කටයුතු ගැම්මට කරන්න. තෘප්තිමත්ව කරන්න සතුටින් කරන්නට. නිරවුල්ලො කරන්නට නිවැරදිව කරන්නට නිරෝගීව කරන්නට සතුටින් කරන්න ඔබට ඒ භාවනාවෙන් ඔබේ මනස ආරෝපණය කර ගැනීම ලොකු පිටු අහලක් වෙනවා. නි නාප පනසති භාවනා පිළිබඳව ීත කරනත්වම මේ නාලිකාවේ ධර්ම දේශනාවල කටේ කරුණුකාරණාවට කියල දීලා තියෙනවා තිකෙන නිසා මෙමටික තමයි අද ඔබට කියල දෙන්නට අවශ්‍ය වනේ එක නිසා ඔබ හැමටම තෙරුවන් සතු අනන්ත මහාගුණ බලයෙන් නිදුක් නීරෝගී සුවපත් භාාවය ලැබේවා ඔබ හැම දෙනාටම උතුම් චතුරු ආරි සත්‍යබෝධය ලබන්නට සිත එකඟ කරගන්නට මානසික අ්‍යාසයක නිර්තවන්නට මානසික ආතතියෙන් නිදහස්ව සැනසිල්ලේ තමන්ගේ ජීවිත ගත කරන්නට මෙම කුසලය මහෝපකාරී වෙත්වා කියල සෙත්පතා ශිරවාද කරනවා. ඔබ මෙසේ ශ්‍රවණය කරට යෙදුනේ ලක්හඩ සිත නිවන බුදුබන තවත් ධර්මානු ශාසනාවක්. අද දවසේදී ඔබට බොහෝ ධර්මකාරණයි ගැනගන්නට ලැබුණ. මෙතෙක්වේලා ්‍රී සදධරම ශ්‍රණයකොට රැස් කල උදාාර්තර කන්න ධරමයන් ඔබ හැමටම චතුරවාාර්ය සත්‍යාබෝධය පිණසම පවතිීවා. පෙන් කැමති සියලු දෙවිදේවතවුන් වහන්සේලාදමේ පින් අනමෝදන්ව සැපලා බත්වා ඔබා අප හැමනමින් අභවේයට පත් සියලු ඥාතිවරුමේ පින් අනමෝදන් වෙත්වා දරුතර පූජනීය වන්දනීය සමස්ත මහා සංගරක්නයටත් ලක්හඩ කාරෙ මණ්ලේ හැම දෙනාටමත් ගයන් දුෂ්‍යන්ත මහත්මාටත්. දේශ්‍රී සදධර්මේ ශ්‍රවණය කරපෝබ හැම දෙනාටමත් මෙම උත්තම කුසලය. සිතනිවා ගන්නටම නිවී සැනසෙන්නටම පාරමිතාාවක්මවෙත්වා. ආකා සට්ටාචබහුම් මට්ටහා දේවානාගා මහිද්ධිකා ප්ඥන්තන් අනුමෝ දිත්වා චිරන්රක් හන්තු සාස්සනං ආකා සට්ටාච බුහුම්මට්ටා දේවානාගා මහිද්ධිකා. ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක් හන්තු දේසනං ආකාසට්ඨාචබහම්මට්ඨා දේවානාගා මහිද්ධිකා. ප්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක් කන්තුතුවං සදා. ඔබ සිලු දෙනාටම තෙරුවන් සරණයි. සැදැවතුනී අද දවසේ. මෙම සුමදුර ධර්මානු ශාසනාව සඳහා ධර්ම මණ්ඩපේවෙත වැඩමකුට වදාලේ විචිත්‍ර ධර්මකටික පූජ්‍යපාද කැලනයේ අජිත්ත ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදුකරන ආගමික, ශාසනික, ධර්ම ප්‍රචාරක කටයුතු තවතවත් සිදු කරන්නට ත්‍රවිදරත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදුසිත පෙරදැරිව ර්ථ කරමෝ අවසරයි අපේ හාමුදුරුවනේ. ධර්මශ්‍රවනය කළ ඔබට ඇත් සංසාරගමන කෙළවර උතුම් වූ අමාමහා නිර්වාණසුභිය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍යය අවබෝධය පෙනෙස මේ ධර්මදාානමය පින්කම මේ ධර්මශ්‍රවණය හේතුවාසනාවේවායි අපි සාධනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. එ ප්‍රාර්ථනාවත් සමගින් සැදහැවතුනී ධර්මදේශනාව හමාර කරමින් සමුගන්නවා. බිින්දුවයි හතයි බිින්දුවයි හයයි තුන් සය හැට හයයි එකසිය හැට හය දුරකතර අංකේට කතාකිරීමෙන් හෝ කෙටි පණිවෙඩයක් යොමුකිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඩ සිතනිවන බුදුබන සුමදුර ධර්මානු ශාසනාවන් හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පෙංසිත් පහළවේවා. සියලු දෙනාටම, சම්மா සම්බුදුసரණ